कलंबो टेलीविजन मे बी जीवित समगे थिंग मंदाकिनी मंदाकिनी हरा अभी ओबे जन्मपत्र केसेद ओबे खाले कोहमद होंदद नरकद कीनिक गन कथा करना ඉතින් අදත් අපි සූදානම් මේ වගේම කතා බහ කරන්නට ඉතින් වෙන්ද වගේම අපිත් එක්ක එකතු වෙනවා JRT ජයසූරිය මහත්මයා එතුමා සූර්යලෝක ජ්‍යොතිර්විද්‍යා පරීක්ෂණ ආයතනයේ සභාපති වගේම කළමනාකාරී අධ්‍යක්ෂ කොමන් ජ්‍යොතිර් ශාස්ත්‍රඥ හස්තරේඛා විශේෂඥයෙක් ඒ වගේම ගෘහ වාස්තු වේදිකෙක් වගේම සාම විනිසුරුවරයෙක් ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් සූදාසන ඉතින් හිතවතුනි ඔබට අප අමතනා වගේම ඔබට හැකියාව තියෙනවා එතුමා සමගත් සම්බන්ධ වන්නට අපි මුලින්ම එතුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්නම් එවිට පුළුවන් ඔබට වැඩසටහනින් පසුව එතුමාව අමතන්නට 0.94 72 10 20 0.94 72 10 20 යන දුරකථන අංකයේ ඔස්සේ එතුමාව අමතන්න වැඩසටහනින් පසුව ඔන්න දැන් නම් අමතන්න ලෑස්ති වෙන්න එපා මොකද අපිට බොහෝ දේ කතා කළ යුතුව තියෙනවා හොඳයි ජයසූරි මහත්මිය අපි දැන් මේ විදේශගත වෙච්චි අය ගැන කතා කරන්නේ අපි කලිනුත් කතා කරා මේ විදේශගත වෙනකොට බොහෝ වෙලාවට හොඳ කාලා තියෙනවා නරක කාලා තියෙනවා ඔබතුමා සඳහන් කරා ගොඩක් වෙලාවට ඉතින් ලංකාවේ ඒ ඇයට එතරම් අපි කියනවා හරියේ නැති වුණාට විදේශගත වුණයින් පස්සේ ඔන්න ජීවිතේ සාර්ථක වෙනවායි කියලා ඒ වගේම ඉතින් ලංකාවේ සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච කට්ටියකුත් ඉන්නවා පිටරට ගියෙන් පස්සේ මේ අපාදුක් විඳිනවා ඉතින් ඔය හොඳ කාලේ නරක කාලේ දැන් කෙසේ වුණත් අපි ඔය මොන දෙයකට වුණත් අපි බොහෝ වෙලාවට මේ අපේ අපල උපද්‍රව වලින් බේරෙන්නට අපි මේ විවිධාකාරයේ පුද පූජා පවත්වනවා දැන් විදේශගත කෙනෙක් කොහොමද මේ පුද පූජා පවත්වන්නේ කියන එක ගැන කතා කරලා අද වැඩසටහන ආරම්භ කරමු අපි ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් හැමෝටම ප්‍රශ්න තියෙනවා විදේශගත වුණත් ලංකාවේ හිටියත් අද කාලේ ගත්තොත් එම ජීවත් වෙන්න හරියක් අමාරුයි විශේෂයෙන්ම විදේශගත වුණාම ටිකක් තමන් දැන් මේහෙනම් තමන්ට සහයෝගය දෙන්න අපේ සහෝදරයෝ ඉන්නවා නෑදෑයෝ ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා විදේශගත වෙච්ච කෙනෙක් බොහොම තනි වෙලා ඉන්නේ එයාට එයා විතරයි උදව්වට යාළුවෙක් මිත්‍රෙක් කලාතුරකින් තමයි ඉන්නේ ඒගොල්ලන්ටත් ප්‍රශ්න ඉතින් මෙතෙන්දී ඔබට පුළුවන් දෙඩිසේ ප්‍රතිපත්ති කරුක වෙන්න. ඒක තමයි විදේශගත වෙච්ච කෙනෙක් හෝ ලංකාවේ ඉන්න කෙනෙක් හෝ ඒවා ඉතාමත් සුදුසුම දේ තමයි දෙඩිසේ ප්‍රතිපත්ති කරුක වීම. මම සඳහන් කරලා තිනවා වරින් වර ප්‍රතිපත්ති කරුක ජීවිතයක් ගත කිරීම තුලින් සාර්ථකත්වය ලං කර ගන්න පුළුවන් කියන වචනේ මේක මේ වචනේ බුදුහාමුදුරන්ගේ දේශනේ බෞද්ධ දර්ශනයේ තියෙන උදයක්. එතකොට බෞද්ධ දර්ශනේ විසරක් නෙමෙයි. දැන් අපි හිතමු ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළා තියෙනවා අසල්වැසියාට ප්‍රිය ජයසූරි මහත්මිය අපිට මේ දමාම් නුවර සෞදි අරාබියාවේ දමාම් නුවර සිට අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. ආයිබෝවන් ආයිබෝවන් කවුද අපිත් එක්ක මේකතු වෙන්නේ? මම මේ නිමල් ප්‍රාණි දමාම් වලින්. හොඳයි නිමල් මහත්මයා. අපිට කියන්නකෝ මේ ලංකාවේ කොයි ප්‍රදේශයේ ඉපදුනේ කියලා. අපේ පුතා අපුතා ඉපදුනේ කුවේට් රටේ පරවානියා නගරේ. කුවේට් රටේ. හොඳයි. පරවානියා නගරේ. අපිට අවශ්‍ය වෙන ඔය නගරේ අකුරු ටික. වඩාත් නිවැරදි. SARAWANIA. ෆරවානියා. හොඳයි ෆරවානියා නගරයේ කියන්න ගබන්න අකුරු ටිකයි S F F F F A R A හරි W A හරි N I Y A ෆරවානියා Y A A හොඳයි අපිට මේ උපන් දිනේ එච්ච නම් කිය 93 7 මාසෙ 12 වෙනිදා වෙලාව 3:10 ට උදේ උදෑසන 3:10 ට
1993 හත්වෙනි මාසේ ජූලි මාසේ කියන්නේ 12 වෙනිදා 1993 93 1993 ජූලි මාස හත්වෙනි මාසේ 12 වෙනිදා උදෑසන 3:10ට अंतिम फरवानिया බලමු දරුවා මෙහෙමයි දරුවා මිතුර ලග්නෙට එන්නේ දරුවාගේ ලග්නේ හදලා තියෙනවද ඔව් මිතුර ඔව් ඔව් මිතුර ලග්නේ ඔව් මිතුර ලග්නේ අංශක 1 කලා 16 තුලා නවාංශකේ පෙන්눔 කරලා තියෙනවා එතකොට ලග්නේ පෙන්눔 කරලා තියෙන දරුවාට මිතුන එතකොට දසාවසේ යන්නේ සිකුරු එතකොට සිකුරුගේ දසාව 2020 මම රස්සාවක් කරන්න නැතුව ඒකයි මට විතරගන්න ඕනේ මොකක්ද මේ ප්‍රශ්නේ කියලා මොකද මම දැනම ඇවිදිනවා මොකද හැම තැනම මෙයා ඇවිදිනවා විනෝදෙට ओ सिकुरुने सिकुरु सामान्य भूम विनोदे बार ग्रहे सिकुर लभुआ के लगे सामान्य मनवाल ग्रह के लगे सिकुर लभुआ सामान्य हों खाले अक्नो सिकुर हों तन हिटी होगा संगीत कलावट लो अध्यापन कमलिकर व्यापारिक वशी तरुण के व्यापारिक वशी भूम सार्थक इको मिहिंग विवाह लंका भी कि समग विवाह वेला विदेश गतवीत ना विदेशी कांता समग विवाह वेला विदेश गतवेला पदीत मौर अटे मन विधि इंटे को आगमें जाति कुलेम पिटकिने भो दूर मे विवाह सदा युमी है कि आरंभे मंगे प्रश्न अभी टिकट कल वो तो सदाकर विशेष विदेश गतवेलाट मे पुद पूजा पावती मे इक लेसिन तब तो सदाकर मे कने प्रतिपत्ति मे वशे तीरने गति ये हर यम किष्टर पुलवांकल अवस्था तीन अब पीड़ित संपूर्ण कर इतामत वेदगद्यक नलिन अभी विसागच्छाकरण्य अभी किसीम विभाग वविगहवेन त्वरव अभी जीवत्वेन उत्साहकरण इवगेम भूम सपेदेन उत्साहकरण दैन मेतेन्दी तव इक तनक मम दन्व सामान्य किनिक आगम धर्मीय अदन्नावो पुद्गली संपूर्णिम समहल्लाट आगम तवंगे आगम भूम इहलिंग अधानवा නමුත් යම් කිසි ආකාරයකට නොදැන හෝ දැනුවත් හෝ පව කරන මම දැක්ක මේ Facebook එක හරහා මේ ඊයේ පෙරේදා සංසරණ විච පෝස්ට් එකක් මුස්ලිම් ආගමේ අය ඌරුමස් කන්නේ හැබැයි හරක් මස් කනවා එතකොට මේ Hindu ආගමේ අය මේ හරක් මස් කන්නේ එළු මස් කනවා එතකොට ඔහොම කියලා මේ ක්‍රිස්තියානි අය හරක් මස් කනවා එතකොට බුද්ධහගමේ අපි මේ බුද්ධහගමේ සිංහල බෞද්ධයෝ ඔය සියලුම ආගම් සියලුම මේ ආගම් පරද්දලා මේ සියලුම මස් කනවා ඌරු මසුත් කනවා හරක් මසුත් කනවා එළු මසුත් කනවා කුකුල් මසුත් කනවා අරක්කුත් බොනවා කියලා. හැබැයි පන්සලුත් යනවා. ඒ වගේම දෙවියෝ බුදුන් අදහලා දෙවියන්ට යාඥා කරනවා බුදුන් ඉල්ලනවා අපේ ජීවිතය සාර්ථක කරලා දෙන්න කියලා. හිතන්න නලින් දැන් මේ සත්තු මරනවා. සත්තු මරනකොට මේ මස් කඩ කාර්යෝ सत्तु मरण मिनी दस वदी सत्तु मरा कूमी पवा मधु पवा तमंग जीवित आदर तमंगे प्राणे रेखगा भूम कमती अपे मिनी पुलवंतर मस्कान इतनी सत्तु मरमरा
මලකුණු බරට දාගන්නේ උපන්දිනයේ දවසේ රැයට මොකද කරන්නේ පන්සල් ගිහිල්ලා ඔක්කොම කරලා ඇවිල්ලා පාටිය දානවා මස් තමයි බරට යන්නේ එතකොට කසාද බැදපු දවසේ සම්පූර්ණයෙන්ම කසාද බැදලා අච්චර ලස්සන්ට අෂ්ටක කියලා ඔක්කොම කළා අන්තර පැය කීපයක් කන්න කලින් මස් බුදිනවා මිනී මේ මස් අනුභවණය කරන ඒ කියන්නේ මලකුණු අනුභවණය අනුභව කරනවා ඒ වගේම හැම වෙලාවෙම ওই தත්තේ අපිට දකින්න තියෙනවා ඒ නිසා ඔබට මම විශේෂයෙන්ම දෙන උපදේශයක් තමයි පුළුවන් තරම් ඔබ පුළුවන් තරම් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න විතරක් නෙවෙයි අපි හවුරුත් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ ඒ සත්තු මරන්නේ වද දීලා ඒ සත්තුන්ගේ මස් කණේකින් ඈත් වෙන්න එතෙන්දී ප්‍රතිපත්තියක් පුරන්න මම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා මම මස් කන්නේ නැහැ ඒ බලෙන් මම මස් නොකන්නා වූ බලෙන් මම සත්තුන්ගේ මස් කන්නේ නැතුව ප්‍රතිපත්තු කරක වෙලා එළවලු විපත විතරයි කන්නේ ඒ බලෙන් මගේ අපල දුරු වේවා මට සෙස්සාන්තියක් ඇති වේවා කියලා ඔබ හිතා ගන්න. ඒ වගේම උදේ හවස තමන්ගේ ආගම අදහන්න. පිට රටවල ඉන්න කෙනෙක් කියන්න පුළුවන් මේ රටේ ආගම අදහන්න බෑ කියලා. බුදුන්ගේ පින්තූරයක් තියලා පානක් පත්තු කරලා මල් පූජා කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. මොහොතක් දැන් සාමාන්‍යයෙන් හිතන්න ක්‍රිස්තියානි ආගමේ අය ගෙදරින් පිට වෙන්නේ ඉස්සෙල්ලා නිශ්ශබ්ද විදලා විනාඩියක් දෙවියන්ට යාඥා කරලා පිට වෙනවා මම දැකලා තියෙනවා. ඒ වගේ ඔබ ඔබේ ගෙදර ඔබේ කාමරයක් ඇති ඔය නිස්ථාන කැති ආගම සිහි කරන්න තමන්ගේ හිතින් හිතින් ආගම සිහි කරන්න උදේටයි රැයටයි ඒ වගේම හිතින් බුදු රූපයක් නැතිරුවට කමන්නේ හිතින් ශබ්ද කළ කිව්වොත් මෙතන වැරදක් වෙන්නේ එතකොට හිතින් කියවන්න තමන් පන්සිල් ගන්න ඉතිවිසු ගාතාව කියන්නේ විශේෂයෙන්ම තියෙන රත්නමාලී ගාතාව රත්නමාලී ගාතාව 21 වතාවක් භාවිතා කරන්න සාමාන්‍යයෙන් කියන රත්නමාලී ගාතාව භාවිතා කරනකොට 3 වරක් හරි 7 වරක් හරි 21 වතාවක් හරි භාවිතා කරන එක තමයි ඒ වාර ගාන එතකොට සාමාන්‍යයෙන් මම නම් හැමදාම උදේට 21 වතාවක් කියනවා හදීසි ගමන තියෙන දවසට 7 පාරක් නම් කියනවම තමයි තුන් පාරක් කියලා යන්නේ නැහැ හත් පාර 21 පාර භාවිතා කරනවා හවසටත් එහෙමයි හවස පහ මාරිතර පෙන්නට පස්සේ ඈත ගමනක් ගියොත් සාමාන්‍යයෙන් ඇවිල්ලා රාත්‍රී කාල සීමාව තුර රාත්‍රී 10ට හරි මම පාන තියලා බුදුන් ඇඳලා රත්නමාලි ගාතාව කියනවා ඉතින් ඒ වගේ පොඩ්ඩක් ප්‍රතිපත්තිකරුකෙන් ආගම අදහන්න හිතින් අදහන්න හයියෙන් කියන්න එපා හයියෙන් කිව්වොත් තමයි වරදක් වෙන්නේ හිතින් කියන්න ඊට පස්සේ අර විදියට මස්කණේ කතාරින මස්කණේ කතාරලා තමන් ප්‍රාර්ථනා කරන මම මස් කන්නේ නැහැ මම සත්තුන්ගේ මස් කන්නේ නැහැ ඒ බලයෙන් මට සසක් සාන්තියක් ඇති වේවා මං එළවලු විපත විකන්නේ ඒ බලයෙන් මට සාන්තියක් ඇති වේවා කියලා හිතා ගන්න. ඒ වගේ දේවල් සරල දේවල් නලින් අපිට තියෙන ඕන තරම් කරන්න. ඉතින් ඔබට ඔය රටේ පන්සල් නැහැ ආගම අදහන්න විදිහක් නැහැ බෝධි පූජා තියන්න විදිහක් නැහැ සෙත් කවි කියන්න විදිහක් නැහැ. නමුත් ඔය ටික කරලා බලන්න ඔබට බොහෝ දුරට සිතක් සාන්තියක් ඇති වේවි. හොඳයි ඉතින් අන්න අපි කතා බහ කළා විදේශගතව ඉන්න ඔබ කොහොමද පුද පූජා පවත්වනවා වෙනුවට ඔබ කළ යුතු දේ මොකක්ද කියන එක. ඒත් එක්කම දැන් මේ ප්‍රශ්නිකුත් තියෙනවා. දැන් අපි බොහෝ දිනෙකගේ දුවා දරුවන්ගේ කේන්දර ගැන කතා කරානේ. දැන් අම්මලා තාත්තලා විදේශගතවල ඉන්නේ. දරුවෝ ඉන්නේ ලංකාවේ. දැන් ගොඩක් වෙලාවෙ මේ තරුණ වයසේ දරුවෝ ටිකක් දඩබ්බරයි. අපි කිව්වත් මෙහෙම අපලයක් තියෙනවා පුතේ. මේ පන්සලකට පොඩ්ඩක් යන්න බෝධි පූජා කරන්න කියලා මේ දඩබ්බර ළමයි මේ දේට එච්චර ඇහුම්කන් දෙන්නේ නැහනේ අනේ අම්මේ මට නම් බැහැයි කියලා ගෙලින්ම කියනවා දැන් මේ අය වෙනුවෙන් කියන්නේ තමන්ගේ දුවා දරුවන් වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට මේ පුද පූජා පැවැත්ීමේ හැකියාව තියෙනවා ඕනනේ ගොඩක් වැදගත් ප්‍රශ්නයක් හැමෝටම ගොඩාක් වැදගත් වෙන දෙයක් ඇහුවේ මේකට පිළිතුරක් බොහොම සාර්ථකව දෙන්න පුළුවන් දැන් රෝහල් ගත වෙලා අසනීප වෙලා රෝහල් ගත වෙලා ඉන්න පුද්ගලිය වෙනුවෙන් අපින් අහනවා මොකද කරන්නේ රෝහල් ඉන්නේ අපේ ඥාතියක් මම කියන බෝධි පූජාවක් තියන්න සෙත් කවියක් කියන්න බෝධි පූජා කැපෙලා තියන්න සෙත් කවියක් කියන්න ඊට පස්සේ යාට සෙත් ප්‍රාර්ථනා කරන්න ලීඩාගේ නම ලියලා මුල අකුරුත් එක නම ලියලා කොඩියක අඩිය 4 අඩිය අඩිය වයි කොඩියක මේ ඊ අපලේ තියෙන අපලේ දැන් තියෙන ගහයගේ බල්ලා දැන් නිල් පාට දැන් අපි සෙනසු අපලයක් කියමුකෝ සෙනසු අපලට කියන්නේ නිල් පාට කුජගේ අපලයක් කියන්නේකෝ කුජගේ අපලට කියන්නේ රතු පාට ඒ නිල් සෙනසු අපලයක් තියෙනවා නිල් පාට කොඩියක ලීඩාගේ නම ගහනවා නැත්නම් දරුවගේ නම ලියනවා නම ලියලා අහවල් දරුවාට සිතක් සාන්තියක් ඇති වේවා කියලා කියනවා. ඒ විදිය කොඩියක් ගන්න එක බොහොම හොඳයි. ඒ වගේම බෝධි පූජා තියලා සිත ප්‍රාර්ථනා කරන එක තව වැදගත් වෙනවා. හොඳයි ජයසිරි මහත්මිය අපි තවත් දිනක මේක මේ කාරණාව ගැන වැඩිපුර අපි කතා කරමු. මොකද අද අපේ කාලේ ඉතාමත් වේගෙන් ගෙවිගෙන ගිය නිසා. ඉතින් අද දිනෙත් ඔබ හමුවට ආවේ JRT ජයසූරිය මහත්මයා එතුමා සූර්යලෝක ජ්‍යොතිර්විද්‍යා පර්යේෂණායතනයේ සභාපති වගේ කල්පනාකාර අධ්‍යක්ෂක ज्योतिर शास्त्र ये वगेम हस्तरेखा विशेषज्ञ गृह वास्तुवेदी सह साम विनसुरवरे इतिंग यतमाव एमती है कि अंके अभी लबादेन्न बिंद बिंद अणु हतराय
हत्त देखाई दहायाई विसिदाहा बिंदु बिंदु अनुहतराई हत्त देखाई दहायाई विसिदाहा याना दुर्घटनां के उसे तुम्हारे एमती है कि वाइब सहा इमो हरहत इतुमाव एमती में है कि आवती है ना इतो उतनी कैटी विराम एक लबागरने सुधना मन्ने कलंब टेलीविजन मेओ भी जीवित आएगी।